සුරී මැතිනිය මේ රටේ අග්‍රාමාත්‍යතුමිය. අපිට ප්‍රශ්නයක් නැහැ කාන්තාවක් අගමැතිතුමිය වෙලා තියෙනවා. අනිත් ප්‍රශ්න ගැන අපිට අදාළ කාරණාවක් නෙමෙයි. නමුත් විහාරස්ථානයකට යනකොට අපි කොතන මුලින් ඉඳලා කිව්වේ නිර්ආගමික රාජ්‍යයක් හදන්න මේගොල්ලෝ හදන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් රටේ සාමාන්‍ය මිනිහෙක්වත් අඳුමතරමේ සුදු ඇඳුමක් අඳගන්නේ නැතුව අඳුමතරමේ සම්බර ලෙස අඳුමතරමේ සාරියක් ඇඳලා නැත්නම් ඔසරියක් ඇඳලා නැත්නම් අඳුමතරමේ කුර්තයක් ඇඳලා සුදු පාට අපි පන්සලකට යන්නේ. පාට ඇඳුම් ඇඳලා අපි පන්සලකට යන්නේත් නැහැ. ඉදිරි විපක්ෂයට ඉන්නම ඕන මිනිහේ රත්නපුර දිස්ත්‍රික් නායක ප්‍රබද්ද අල්විස් අංක 6 සර්වජන බලයෙන් පාර්ලිමේන්තුවට ඉන්න ඕන කෙනෙක් වදුල්ල දිස්ත්‍රික් නායක චමින්ද විජේසිරි අංක 9 මෙවරත් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට අද අගමැතිනේ ඉන්නේ ඩිනිම් කලි සංගහලා පන්සල් ඇතුළට ඇවිල්ලා හාමුදුරන්ට වඳිනවා. ඉතින් නිරාගමික රාජ්‍ය හදනවයි කියන එක හරිනේ. මේ රටේ සිංහල බෞද්ධකමට සලකන්නේ නැත්තම් මේ රටේ සිංහල බෞද්ධකම ගැන තියෙන විහාරස්ථානයකට යනකොට යන්නේ නැත්නම් අඳුමතරමේ නිවැරදි විදිහට ඇඳලා රටේ අගමැතිතුමිය. ඒගොල්ලොන්ට මේ ඒගොල්ලෝ හිතන්නේ මේක ස්වීඩ්නය නැත්නම් ෆින්ලන්තය නැත්නම් මේ ෆ්‍රාන්සය ජර්මනිය ඉතාලිය වගේ තමයි මේගොල්ලෝ හිතන් ඉන්නේ. මේක ශ්‍රී ලංකාව. ඒ නිසා ගරු අගමැතිතුමිය ශ්‍රී ලංකාවේ විදිහට ඉස්සලා හැදෙන්නේ මේක සංකර කරලා මේක මේ පච්ච කොටාගෙන මේක මේ 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 කාන්තාවත් එක්ක එකට ලැගගෙන ඉන්න පුළුවන් රාජ්‍යයක් නෙමෙයි මේක. ඒක තමයි මේ හදන්නේ. පිරිමි එක්ක විවාහ වෙන්න, ගෑනු එක්ක විවාහ වෙන්න. මම මේ නිදහසේ උන්ට ඉන්න තියෙන ඓතිහාසිකම ගැන අපිට ලොකු ගෞරවයක් තියෙනවා. උන්ට ඒ වගේ ඉන්න දෙන්න ඕනේ. නමුත් මේ වගේ තත්ත්වයන් තමයි දැන් ඇති කරමින් තියෙන්නේ. මම හිතන්නේ අපි කනගාටු වෙනවා. මේ මාස එකහමාර ඇතුළත මේ ආණ්ඩුව කිසි දෙයක් කළ නැහැ රටට. හැබැයි රටට හිනා වෙන්න පුළුවන් කාරණා, රටේ අති මහත් කතාබහට ලක් වෙන්න පුළුවන් කාරණා, මේ ආණ්ඩුවට වැඩ කරන්න බැහැයි කියන කාරණා දවස ගානේ ඔප්පු වෙමින් තියෙනවා. තව මාස 3-4ක් තියලා ඡන්දෙ තිබ්බනම් මේක නෙමෙයි ප්‍රතිඵලය කියලා මතක තියාගන්න. ඒ නිසා මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් අපි ඉල්ලනවා කරුණා කරලා වෛරයට, ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට ඡන්දෙ දීලා කරගත්ත විනාශයේ ප්‍රතිඵල වැඩි කල් යන කලින් එනවා. සහෝදර අනුර කුමාර දිසානායක මහත්තයාගේ සහෝදරුන්ට මම කියන්න කැමතියි, ඔබ වැපිරුවේ වෛරය, ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව. එහි අස්වැන්න ලබන 14 දෙනකොට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ පිළිබඳ නිවැරදිව කල්පනා කරලා ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න කියලා මේ රටේ ඡන්දදායකින්ගෙන් අපි ඉල්ලනවා. බොරුවට, වංචාවට දෙන මහා පොරොන්දු වලට මේ ඡන්දය ලබා දීමේ ක්‍රියාවලිය තුළ තමයි රට වෙනස් කරන්න කියලා ඡන්ද දුන්න අයට තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. රටේ ජනතාව ඉදිරියේ විහිළුකාරයෝ බවට පත් වෙන. ඒ නිසා නිවැරදි තීන්දුවක් ගන්න කියන එක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. හද කැලි කපන්න.